ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරක වියදමට කෝටි 3000ක්. රානි සඳුන් ජස්මින් සහ විටමින් නී සමගින් දේශපාලන පක්ෂවලින් ඇස්තමේන්තුවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ කිහිපයකට මැතිවරණ ප්‍රචාරණය සඳහා රුපියල් කෝටි 3000කට අධික වියදමක් දැරීමට සිදුවනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයන් සඳහන් කරනවායි කියලා කියනවා. ඉතින් පවතින ප්‍රචාරණ අවශ්‍යතා, ප්‍රචාරක විදි සහ අදාළ වෙනත් කටයුතු වෙනුවෙන් එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් රුපියල් 400ක පමණ මුදලක් වැය වෙන බවට මූලිකව ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව එක් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට සිය ප්‍රචාරණය වෙනුවෙන් රුපියල් බිලියන 7ක, ඒ කියන්නේ කෝටි 700ක මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි නිරීක්ෂකයන් කියනවා. මේ වන විට සිදු කර ඇති ඇස්තමේන්තුවලට අනුව දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන රැළියක් සංවිධානය කිරීමට රුපියල් 170,000ක පමණ මුදලක් වැය වන බවයි හෙළි වෙන්නේ. ඉතින් ඒ වගේම කුඩා කණ්ඩායම් රැස්වීමක් සඳහාද රුපියල් 102,000ක පමණ වියදමක් දැරීමට සිදුවෙනවා. ඊට අමතරව පෝස්ටර්, බැනර්, කටවුට් වැනි මාධ්‍ය සහ සමාජ මාධ්‍ය දැන්වීම සඳහාද මුදල් වැය කිරීමට සිදුව ඇති බව සඳහන් වෙනවා. ඉතින් ප්‍රවාහනය සඳහාද පෙරමැතිවරණවලට සාපේක්ෂව වැඩි මුදලක් නිවිය පැහැදම් කරන්නට සිදු වෙනවායි කියලා කියන්නේ. ඊට අමතරව අරක්කු වීදුරු සහ බුරියානි පැකට් වලට වැය වෙන මුදල් පිළිබඳව, ඊට පස්සේ පාතාලයන් නඩත්තු කරන්න වැය වෙන මුදල් පිළිබඳව, ඉතින් ඒවා නොනිල වශයෙන් තමයි කියන්නට වෙන්නේ. කොහොම වුණත් නිල වශයෙන් මාධ්‍ය සඳහා, ප්‍රචාරක කටයුතු සඳහා, ප්‍රවාහනය සඳහා, රැස්වීම පැවැත්වීම සඳහා මේ විදිහට සුවිශාල මේසා විශාල ධනයක් විය පැහැදම් කරන්නට වෙනවායි කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් අපේ හිතමිත්‍රයන් ඉන්නවා විවිධ ප්‍රචාරක ආයතනවල. ඔවුන් කියනවා සමහර විට මේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් 6-7 දෙනා නොවන අය පවා ලක්ෂ ගණනින් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් විය පැහැදම් කරන්නට සූදානමින් සිටිනවායි කියලා. මොකක්ද ඔවුන්ගේ අරමුණ, කොහෙන්ද මේ සල්ලි හම්බ වෙන්නේ, ඒවා විමසා බලන්නට ඕනනම් අධිකරණයේ ඉදිරියට ගෙන යන්නට අපට හැකියාව ලැබේවි. ඡන්දේ නිමා වී දින 21කට පසුව. ඉතින් අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.